देवता तद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमक्कदं ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා සංකාර දානස්මින් උච්චිතස්මින් මහාපතේ පදුමං තත්ත්‍ජායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංකාර භූතේසු අන්ධ භූතේ පුතුඤ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ පුෂ්ප වර්ගයේ 12 වෙනි දේශනාව සම්පූර්ණ දේශනා අතර 46 වෙනි දේශනාවයි අද මේ දේශනා කරන්නේ යතා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ මහාපතේ මහාපාරයිනේ තියෙනවා සංකාර දානස්මින් කුණු ගොඩක් ඒ කුණු ගොඩේ පදුමන් තත්ත ජායේත එහි නෙළුම් මලක් පිපෙනවා සුචිගන්ධං වනෝරම ඒ නෙළුම් මල බොහොම සුවඳයි ලස්සනයි ඒවං සංකාර භූතේසු එසේම කසල ගොඩක් මදු අන්ධ භූතේ පුතුජ්ජනි අන්ධ බාල පෘතජ්ජන ලෝකය අතර අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ පෘතජ්ජනයන් අතර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉහි පැවිදි දෙගොල්ලොම අතිරෝචති පඤ්ඤාය ප්‍රඥාවෙන් බැබලෙනවා කියන එකයි දේශනාවේ අර්ථය. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ සිරිගුත්ත ගරහදින්න කියලා යාළුව දෙන්නෙක් හිටියා. සිරිගුත්ත තෙරුවන් සරණ ගිහිපු උපාසක මහත්තයෙක් ගරහදින්න නිගණ්ඨ නාතපුත්තගේ ශ්‍රාවකෙක් නිගණ්ඨ උපාසකෙක් කියලා කියනවා. නිගණ්ඨ ශ්‍රාවකෙක් කියව උපාසකෙක් නොකිය. දවසක් නිගණ්ඨයෝ ගරහදින්නට මෙහෙම කියනවා එන්න කියලා මෙහෙම කියනවා. ඔබගේ යාළුව සිරිගුත්තට තමුසේ ශ්‍රමණ ගෞතමයා ළඟට ගිහින් මොනවද කරන්නේ? ඔහු වෙත යාමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියලා අහන්න කිව්වා. ඒ වගේම අපි ළඟට ඉන්න විදියට වැඩ කරන්නකෝ කියන්නකෝ අපිටත් දාන දෙන්න ශ්‍රමණ ගෞතමයන් විතරක් දීලා හරියන්නේ නැහැ නේ අපිටත් දෙන්න කියලා කියන්නකෝ. ඒ හොඳ නැද්ද එහෙම කරොත්? යෝජනාවක් කළා ගරහ දින්නට. ගරහ දින්නත් ඉතින් ඒ කිව්ව විදියට සිරිගුත්තර නිතරම ගිහින් කියන මිත්‍රයවට ශ්‍රමණ ගෞතමයන්ගේ ඇති වැඩේ මොකද්ද? උන්වහන්සේ වෙත යාමෙන් ලැබෙන ඵලය කුමක්ද? නරකද අපේ නිගණ්ඨයන්ටත් දානයක් දුන්නොත්? එහෙම දන් දීමේ මහත්ඵල වෙනවා කියලා දැන් අර එයාගේ ශාස්ත්‍රමේ ශාස්ත්‍රුන්වහන්සේලානේ. ශාස්ත්‍රුන්වහන්සේ ශ්‍රාවකයෝ ටිකයි එයා සරණ ගිහිපෙගේ ගුණ කියනවා.
එහෙම තියෙන අද කාලේ වුණත් කොහේ හරි ගිහිල්ලා භාවනාවක් වඩලා නැත්නම් බණක් අහලා හරි ගියොත් තමන්ගේ යාළුවන්ටත් ඇවිත් කියනවා දැන් ඔතෙන්ට ගිහිල්ලා හරියන්නේ නැහැ මෙතෙන්ට යන් මෙතන හොඳයි. අර එහෙම එකක් අපේ රටේ දැන් තියෙන හරියට. එක දෙන ගින්න දෙන්නෙම නැහැ. මිනිස්සු සායකයෝ තැනින් තැනට එකගෙන යනවා. තම තමන්ගේ යාළු ගිහිල්ලා අන්තිමට එක තැනක්වත් නැති වෙනවා. ඒ වගේ දැන් මෙයාත් බැලුවේ මෙයා අහුවෙච්ච තැනනේ. ඒ වගේ අර එක අධර්මිකකට අහුවෙච්ච දායකාවක් මට ළඟදි කිව්වා. ඉතාලම සෝචනීය කතාව නම් මෙච්චර ධර්මයේ තියෙන රටේ අධර්මයට අහුවෙනවයි කියන එක ධර්මය අහලත් මේ දැන් නම් අතහරින්න බෑ කිව්වා. ඒ තරම් දුර දිග ගිහිල්ලා තියෙන්නේ. අධර්මයට ලොල් වුණාම ඒක ආස්වාදනීය වුණාම මේ දවස්වල එවැනි භික්ෂුන් වහන්සේට විරුද්ධව මහා සංඝරත්නය ක්‍රියාපටිපාටි යොදන තියෙනවා. නීතිමය පියවර ගන්න උත්සාහ කරමින් යනවා. ඉතින් ඒ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන අය දිහා බැලුවම දුකයි. ඇයි ඒ මිනිස්සු භාග්‍යවතුන් වහන්සේටත් වඩා මේ අධර්මවාදී ශ්‍රමණ වේශධාරීන්ව සරණ ගිහිල්ලයි කියලා ඒවයින් පේනවා. මොන විදිහේ කර්මයක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. මොනාරි පවක් වෙන්නේ ඒක නෙහම වෙලා තියෙන්නේ. ඉතින් අර සිල්වත්ව ගුණවත්ව ධර්ම විනයානුකූලව කටයුතු කරන භික්ෂුන් වහන්සේලා පේන්න බෑ. කියන්නේ මේ ධර්මයේ ඇහෙනවට උඹලා කැමති නෑ. උඹලගේ බිස්නස් කරගන්න බෑ. අන්න එහෙමයි කියන්නේ. එතකොට මේ කරුණු මතු කර දෙන අපි හරි තව ස්වාමීන් වහන්සේලා හරි වැරදි කාර්ය වගේ යාළට පේන්නේ. එයාලගේ ආර්යයන් වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි වගේ පේනවා. ඉතින් ඒක තමයි දෘෂ්ටි හැටි. දැන් මේ බුද්ධ කාලයට පුගරහදින්න එයාට බුදුරජාණන් වහන්සේ පේන්නත් ඉන්නවා. හැබැයි ඇඳුම් අඳින්න තිනිගන්ට යන්න ආසයිනේ. ආසයි කියන්නේ කැමතිනේ. සරණ ගියා. ඒ විතරක් නෙවෙයි අර ඒ වගේ ඉන්නේ මේ යන කට්ටිය දුර බැහැර යනවා මේ හොයාගෙන යනවා භාවනා කරන්න සති භාවනා බුද්ධ භාවනා එක එක භාවනා තියෙනවානේ ඒක කරලා තමනුත් වලේ වැටිලා ඉන්න ගමන් සතිපට්ඨාන වඩාගෙන පාඩුවේ හිමිහිට නිවන් දකින්න ඒ කියන්නේ හරි ක්‍රමයේ නිවන් දකින්න උත්සාහ කරන ශ්‍රාවකයන්ට කියනවා ඔයාලත් බලන්න එක දවසක් ආවත් ඔයා දිගටම යනවා කියලා ඇදලා ගන්න බලන අරකට යම් කිසි පිනකට සහ අසුරු කරන කල්යාණ මිත්‍රයන්ගේ ධර්මය හොඳට අහලා තේරුම් අරන් හිටියොත් සමහර ගිහියයි එහෙම යන්නේ නැහැ. නමුත් බහුතරයක් එහෙම අර මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි නින්නේ. එයාලට කොහෙන් හරි නිවන තමයි ඕන. අනි මසහනකාරීව ඉන්නේ. ඉතින් කොහේවත් ගිහිල්ලා ධර්මය අහුවෙන්නේ නැහැ කියන එක යාළුවට තේරෙන්නේ නැහැ. ධර්මයේ තියෙන තමා තුල කියන එක තේරෙන්නේ නැහැ. නිවන තියෙන තමන් තුල තමන් ඉන්න තැන කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් හැමතැනම අර වගේ කිව්වොත් කොහේ හරි නිවන තියෙනවා, නිවන් දෙනවා කියලා දුගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ දුවලා බලන්න ඕනේ ඉතින්. එතකොට වෙන්නේ තමන් ඉස්සන සම්පත්තිය. දැන් අර වගේ මිසදුටුවකට අහු වුණොත් දැන් ඉතින් අර අම්ම ගලවන්න බෑනේ මට මං කතා කිරීම අත්හැරියේ පාර. මම දේශනාවක් කළා පැය දෙක හරි මහන්සියෙන් හිටියේ ඒ වෙලේ ආ හම්බුනේත් අවුරුදු ගානකට පස්සේ මම ඇහුවා ඇයි මේ කතා කරේ වන්නේ නැත්තේ කතා කරන්න බැරි තත්ත්වෙට පත් උනායි කිව්වා මට අලුත් තැනක් හම්බුණා කිව්වා ඒක නිසා ඔබ වහන්සේ බණින් දන්නේ නැහැ කියලා එයාට තේරිලා බණී කියලා ඉතින් මම කිව්වා බණින්න දෙයක් නැහැ ඉතින් දැන් මොකෝ මේම උනේ කියලා මම ඇහුවා නෑ ඉතින් ඒක හරියට අල්ලලා ගියා කිව්වා මට දැන් හොඳට ආස්වාදනීයයි කිව්වා එතන ඇතින් යන්නේ බොහොම සන්තෝසයි කිව්වා අතාරින්නම් බෑ කිව්වා. ඉතින් තව මොන කතාවද? ඊට පස්සේ මම නිහඬ වුණා. ගරා දින්න දැන් උත්සාහ කරනවා. සිරිගුත්තට කියනවා අපේ ශ්‍රමණයන් වහන්සේලට දානයක් දෙන්න. ඉතින් දවසක් උඹත් ඉතින් හැමදාම කියනවනේ. ඉතින් ඒ නිසා මට දානයක් දෙන්න හදලා දෙන්නකෝ වාගේ ශ්‍රමණයන් වහන්සේලට. හරි ඇහුවා ඉතින් එහෙම ගියාම ඔබතුමාගේ නැත්නම් ඔබගේ ඔයාගේ ඔය නිගණ්ඨ ශ්‍රාවකය මොනවද කියලා දෙන්නේ කියලා ඇහුවා මොනවද දන්නේ
එහෙම වුම සාමාන්‍යයෙන් සරණ ගිහිල්ල නම් ඉන්නේ අපි කවුරුන් දැන් වුණත් එහෙමනේ අපේ සයන්නස් උඩිනුච්චන ස්පියාත් මොන්නාසේ අපේ සිත පේනවා දැන් මේ වර්තමානයේ මට ඇහිච්ච මම මේ කියන්නේ ඒ සයන්නස් කුටියේට අපි කරන හැම දෙයක්ම දන්නවා හරියට CCTV දැම්මා වගේ තේරෙනවා පුදුම සාන්ත බවක් තියෙනවා ඇවිදිනකොට පොළවට දැනෙන්නේ මෝන දැක්කත් දවසෙන් බත් කන්න ඕනේ නැහැ. හිත පිරෙල යනවා. ඔන්න දැන් ඔන්නම ಗುಣ කියන. ඉතින් මේ දැන් ඉන්න කට්ටියන ಗುಣ මම මේ කිව්වේ. ඒ කාන්තෙන් දෙව්ලොවින්මයි වැඩි. සාසනේ බේරා ගන්නට. දැන් කියලා දෙන ළඟදී මට දැක්කා. ඒ මේ සාසනේ මෙච්චරකල් බණ කියලා නැහැලු. අපි කවුරුවක් බණ කියලා නැහැලු. ඒ කියන අරියතුන් වහන්සේ පහළ වෙච්ච පාරලු සුද්ද එංගලන්තයට ගෙනියලු අපේ ත්‍රිපිටකය. ඒක යා ගෙනාවලු ආයිමත්. ඒ ත්‍රිපිටකයෙන්ලු මේ කියන්නේ බණ. ඉතින් මුකුත් දන්නේ නැති. පෙළ දහම දන්නේ නැති. සිල්වතුන් කියලා જાතියක් දැකලා නැති මිනිස්සුන්ට මැජික් වුණාට අපිට නම් මැජික් නෙවෙයි. හයි අවුරුදු 100,000 ගාණක් තිස්සේ මේ ධර්මදීපේ සාසනේ රැකලා දීපු යතිවරු ගැන අපි දන්නවා අපේ පිනට දැන් අපි පැවිදි වෙන්න ගියේ මම 2004 වර්ෂේ 2004 වර්ෂේ පැවිදි වුණාට 2003 දෙසැම්බර් 5 තමයි මම ගල්දුව සේනාසනයට ගියේ ඒ යද්දී ඒ යෝගාශ්‍රම සංස්ථාව 1951 දී පිහිටවා වදාළ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිදාන මහා ස්වාමීන් වහන්සේ අපවත් වෙලා මාස 6ක් වෙන එතකොට 2003 වර්ෂයේම ජූනි මාසේ ජූලි මාසේ 13 තමයි පින්වත් ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දෙව්ලොව වැඩම කළා තියෙන්නේ. එතකොට තවතිසාවේ නැත්නම් තුසිතේ වැඩ ඉන්න බබයි උන්වහන්සේ අපවත් වෙන්න පෙරත් සඳහන් කළා තියෙනවා. ඒක පසුව අපිට ප්‍රත්‍යක්ෂ වුණා සමාධිය වඩන ස්වාමීන් වහන්සලා ප්‍රත්‍යක්ෂ කොට කියලා තියෙනවා. ඉතින් එවැනි සමයක අපිට වාසනාව ලැබුණා ඒ උතුම් යතිවරයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨම ශිෂ්‍ය රත්නයේ වෙච්ච ධර්ම භාණ්ඩාගාරයක් වගේ වෙච්ච සීලේ වැත්තෙන් ගත්තොත් සංවර භවෙන් අග්‍ර මහා පුණ්‍යවන්ත ගුරුවරයෙක් හම්බ වුණා. ඒ තමයි අතිපූජනීය නා වූ යනි අරියධම්ම ලොකු ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේලා දැකලා තියෙන ඇස් දෙකෙන් ඇසුරු කරලා තියෙනවා අවතුම් පැවතුම් දැකලා තියෙනවා අර කියපු බණ හිතේ තියෙනවා ඒව ක්‍රියාත්මක වෙනවා අපි දැකලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ දහමට කොච්චර ශ්‍රද්ධාවකින් ගෞරවකින් පැමිණිලාද පැමිණිලා අපිටත් ඒ මගම කියා දුන්න බව අපි දැන් දන්නවනේ ඉතින් ඒක ඒ නිසා අර සිල්ලරට එහෙම් මෙහෙම් සිවුරු පෙරවගෙන නාකි වෙච්ච හාමුදුරු කෙනෙක් ආවා කියලා අපි කලබල වෙන්නේ නැහැ මොකද ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අවුරුදු 13න් 14න් 17න් තරුණ වයසේ පැවිදි වෙලා ජීවිත කාලේ වත් පිළිවෙත් වලට යොමු කරලා ත්‍රිපිටක දහම ගුරුවරුන් ඉගෙනගෙන වනපොත් කරලා කමඨහන් ඉගෙන ගන්න විශේෂයෙන් අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මේ පොතේ කමඨහන දන්න අතර උන්වහන්සේ බුරුමේ අවුක්ෂයාඩෝ කියන ඒ ස්වාමීන් වහන්සේ යටතේ මාස ගණන් මේ කමටහන් වඩලා තියෙන වරින් වර ඊට පස්සේ ඒවා ප්‍රගුණ කරලා තියෙන ඒ රටට ගිහින්ම ඒ අත්දැකීම්මත් රැගෙනයි ඇවිත් තිබුණේ. ඉතින් උන්වහන්සේලා මේ වැඩ වූ අය, භාවනාව වැඩ වූ අය, විපස්සනා වැඩ වූ අය, කොහෙවත් සෝවාන් වුණ අය අරමේ කියලා සඳහන් කළ නැති අය උතුමන්. දෙවනි කොච්චර යතිවරයන් වහන්සේලා අපි දන්නවද ඇසුරු කරලා තියෙනවද තවමත් මේ ලක්දීපේ වැඩ සිටිනවාද අප්‍රකටව. ප්‍රසිද්ධ නෑ. මාධ්‍ය නෑ, යූටියුබ් නෑ, ෆේස්බුක් නෑ. හැබැයි තනි තනිවම වනගතව උන්වහන්සේ එක කුටියක් හදාගෙන එහි වැඩ සිටිමින් පිණ්ඩපාති වැඩම කරමින් හිත සුවපත් කරගෙන මොන මොන තත්ත්වවල ඉන්නද අපි දන්නේ නැහැ. දියුණු තත්ත්වවල ඇති. ඉතින් එහෙම අපි දන්නවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් අපිට මැජික් නැහැ. මේ කවුරු හරි ඇවිල්ලා දැන් හරි මම සිව්පිලිසිම් යාලා වී කියලා අපි රැවටෙනවද? අපි රැවටෙන්නේ නැහැ. අපිට තේරෙනවා කියනකොට මේ අලුත් පිස්සෙක් ආවා කියලා.
බුද්ධ කාලෙත් මිසදුටුව මෙච්චර දරුණුවට තිබුණ එක දැන් මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. මාර බලය ක්‍රියාත්මක වෙනවා අනිවාර්යයෙන්ම. ඒතර අධර්මයේ ධර්මයේසේ මේ ජනතාවට පේනවා. ධර්මයේ රකින්න අය අධර්මවාදීන් වගේ පේන්න පුළුවන්, පෞකාරය වගේ පේන්න පුළුවන්, බිස්නස් කාරය වගේත් පේන්න පුළුවන්. අයාලගේ වචනෙන් කිව්වොත් අරකට අරියතුන් වහන්සේලා බිස්නස් කරන්නේම නැහැ. එයාලා ඕ සල්ලි ගැන බලන්නේවත් නැහැ. ඉතින් යෝජනාවක් දැන් ඇවිත් තියෙනවා මේ අරියතුන් වහන්සේලාගේ ගිනුම් තියෙනවා නම් යම් යම් එක එක නම් වලින් තියෙනවා කියලා ආරංචි. ඒවා පිළිබඳ පරීක්ෂණ කරලා වාර්තා කරන්න පුළුවන් නම් සල්ලි ගැන දන්නේ නැද්ද කියලා බලා ගන්න පුළුවන් කියලා දැන් යෝජනා වෙලා තියෙනවා. කරයි දන්නේ නැහැ. ඉතින් ඕක තමයි தත්වය පින්වත්නි. ඒක නිසා අපිට ගැන කලබලයක් නැති අතර සිරි ගුත්ත කියන මේ පින්වත් ශ්‍රාවකයාට ගරහදින්න කියන නිගණ්ඨ ශ්‍රාවකයා ළඟ අහනවා, කියන්නකෝ ඉතින් ඔයාගේ යාළුවෝ මේ ශ්‍රාවකයෝ ගැන මොනවයි දන්නේ යාළා? අයියෝ යාළුවා, ඇයි එහෙම අහන්නේ? අපේ හාමුදුරුවරු නොදන්න ධර්මයක්. අතීත අනාගත වර්තමාන යන තුන් කල්ම දන්නවා ඒක. ඔන්න කතාව. මොකද කිව්වේ? අපේ මේ ආර්යයන් වහන්සේලා, ඒ නමින් කියන්නේ ආර්යයන් වහන්සේලා, දන්නේ නැති දෙයක් නැත්. දන්න හැමදේ. කොච්චර දන්නවද කිව්වොත් ඒ හාමුදුරුවරු අතීතයක් දන්නවා, අනාගතයක් දන්නවා, වර්තමානේ කොහොමද අපිත් දන්නවනේ. තුනම දන්නවා. සියලු කාය වාග් මනෝ කර්මයන් ඉන් ලැබෙන පළ විපාක මෙයින් මෙසේ සිදුවන්නේ, මේ මෙසේ සිදුවන්නේ සියලු හොඳ නොහොඳ දනිතී කිව්වා. ඕ සිතින් කරන කර්ම වලට, කයින් කරන කර්ම, වචන කරන කර්ම වලට දැන් ලැබෙන විපාකානිසංස දන්නවා කිව්වා. ඉතින් සිරිගුත්තත් කියනවා, හා හොඳයි නේනේ, ඔච්චර ලොකු දෙයක්ද? ඇයි අනේ මෙච්චර කල් කිව්වේ නැත්තේ? ඔච්චර හොඳ කට්ටියක් ඉන්නවා මම දන්නේ නැහැ. ඒකනේ හරි වැරද්දක් කරලා තියෙනවා, ලොකු වැරද්දක්. මෙච්චර යාළුවෝ වෙලා මට කිව්වේ නැහැ. ඔච්චර තුන්කල් දන්න ශ්‍රාවකයෝ ටිකක් ඉන්නයි කියලා. මම අදම උන්වහන්සේලාගේ ඥානානුභවය දැනගන්න ඕනේය කියලා සිරිගුත් ආරාධනාවක් කරනවා. හෙට දවසේ නිගණ්ඨයන්ට 500කට ගෙදර දානට ආරාධනා කරන්න. දැන් ආරාධන අරන් යන්නේ සිරිගුත්ත නෙවෙයි, ගරහදින්න. මොකද යානි යාළු වෙලා ඉන්නේ, යානි ශ්‍රාවකයා. සිරිගුත්ත තමයි කිව්වේ කරලා දෙන්න, හරි මං දැන් දානි ලැස්සි කරන්නම් කියලා. හෙට දානේ අද හවසම ගරහදින්න නිගණ්ඨ ළඟට ගිහලා, ස්වාමීනි මාගේ යාළුවා සිරිගුත්ත හෙට ඔබ වහන්සේලාට ගෙදරට දානට වඩින්ද කියලා ආරාධනා කළා කිව්වා. ඉතින් කියනකොටම දැන් දායකය වැඩි කරගන්න යලා ආසාවෙන් ඉන්නේ, කවුරුත් නැහැනේ. දැන් භාග්‍යතුන් වහන්සේ පහළ වුණාට පස්සේ මෙයලා කණාමැදිරිය වගේ නොපෙනී ගියා කියනවා. මේ නිගණ්ඨයෝ ආදී ඔය තියෙනවනේ සාසන ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියානේ, කන්නවත් නැති වෙන තත්ත්වයක් ඇවිත් තිබුණ මොකෝ සියලුම මිනිස්සු භාග්‍යතුන් වහන්සේ සරණ යනකොට. ඒ වගේ වෙලාවක අර එක්කෙනෙක් හරි එකතු වෙනකොට හරි සතුටු යාළට. එනිසා අපේ අදහස් ඉෂ්ට වුණා. සිරිගුත් අප කෙරෙහි පැහැදුනයි කියන අපිට කිසි අඩුපාඩුවක් නැහැ. මොකෝ මෙයා සල්ලිකාරයෙක්, හොඳ කෝටිපතියෙක් කියමුකෝ. සිරිගුත්ගේ ගෙදර ලොකු ගෙයක්. ඉතින් ඒ ගෙදර ඉඩමේ යාට තියෙන ගෙවල් දෙකක්. ගෙවල් දෙක අතර දෙපසට පළල්ලු වලක් හාරවා. ඒ කියන්නේ ගෙවල් දෙක මැද්දෙන් මිදුලේ වලක් කෑරුවා. හාරලා අසුචි මඩ ඒක ගෙනල්ලා පිරෙව්වා. වලෙහි පිටර දෙකලවර කණු සිටුවා. කණුවල ලණු බැඳලා බන්දලා, ඒ කියන්නේ රැහන් බැඳලා. වාඩි වෙච්ච ගමන්ම කැරකිලා වැටෙන විදියට පුටු ඒ ලණුවල කකුල් ටික බැඳා. ඒ කියන්නේ කකුල් හතර බැඳලා තියෙන්නේ, කකුල් හතර මේ දෙකක් බැඳලා තියෙන්නේ ලණු වලින්. අනිත් එක තියෙනවා. එතකොට වාඩි වුණ ගමන් පහලට හැරිලා ඔළුව බිමට වැටෙනවා. ඔළුව තමයි වලට වැටෙන්නේ. ඒ විදිහට පුටු 500 හයි කෙරෙව්වා මේ වලට වැටෙන විදිහට. වල පේන්නේ නැති වෙන්න අසුන් වල ඇතිරිලි ඇතිරෙව්වා. ඒ කියන්නේ ඔළුව පුටු උඩින් ලොකු රෙදි දැම්මා. දැන් වල පේන්නේ නැහැ, පුටු තමයි පේන්නේ. ලොකු සැලිගෙනල්ල හොවදලා කෙසෙල් කොළ වලින්
වහලා කට බැඳලා තිව්වා. ඒ හැලිවල මුකුත් නැහැ. දැන් පේන්නේ දානෙත් බත් තියනවා, හොදි තියනවා වගේ තමයි පේන්නේ. නම මුකුත් නැහැ. ගේ පිටිපස්සේ තියලා එළිය හැමතැනම කැඳ අවුලුපත් බත්තුළු ගිතෙල් ලකුරු කැවුම් කෑලි විසිරුවා ඇරියා. ඒ කියන්නේ මේ යන එන පාරේ බිම විසිකලා කෑලි කැඳ බත් බත් තිඳුල් වගේ විසිකරා. ගරහදින් එදා උදෑසනම සිරිගුත්තයා ගෙට ගොස් දානේ පිළියෙල කළාද කියලා ඇහුවා. ඔව් පිළියෙල කළායි කිව්වා. පිළියෙල කළේ කොතනද කියලා ඇහුවාම ගිහිල්ලා පෙන්නුවා මේ සැලිවල කැඳ, මේ හැලිවල බත්, මේ හැලිවල ගිතෙල්, මේකේ හකුරු, මේකේ කැවුම්, අතිරස අග්ගලා, කොකිස්, ආස්මි, දොදොල්, කිරිපැණි ආදි වශයෙන් නම් ගොඩක් තියෙනවා. ඒ ඉතින් කෑම ජාති කියනකොට ඉතින් කටට කෙල වුණනෝ කාටද? ගරහදින්නටත් පුදුම කෑම ගොඩක් තියෙන. කිව්වම එයාත් ඉතින් රැවටුණා. හරි කෑම ගොඩයි කියලා එයා සතුටෙන් ගියා. නිගණ්ඨය 500ක් දානට වැඩියා. සිරිගුත් එළියට ඇවිල්ලා පසඟ පිහිටව වැඳ උන් ඉදිරියේ දෙයත් ඔසවා බොහන්සෙලා, ඒ කියන්නේ බදලා අත් දෙක නලල තියාගෙන වාඩි වෙලා මෙන්න මෙහෙම කියනවා. හොඳට මතක තියාගන්න, හොඳට තේරුම් ගන්න මේ කතාව. ඔබ වහන්සේලා අතීතානාගත වර්තමාන තුන්කල් දන්නවා නම්, දන්නවා කියලා මට ගරහ දින්න කියලා තියෙනවා. එහෙම දන්නවනම් ගෙට ඇතුල් වෙන්න එපා. දන්නේ නැත්තම් ඇතුල් වෙලා කැඳපත් ආදි අනුභව කරන්න කියලා මතක් කළා. ඔව් දන්නේ නැත්තම් තමයි ඇතුල් වෙන්න කියන්නේ. හරි ඒක තේරුණේ නැහැ. ඉතින් අරික වාට ඇතුල් වෙන්න කිව්වම ඇතුල් වුණා. ඒ පාර පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ට කිව්වා මෙයාලා වාඩි වෙන්න හදනකොටම රෙදි ටික ඇදපල්ලා. උගො රෙදිවල අසුචි ගෑවෙනවනේ. රෙදි වටිනවනේ ඊට වඩා. ඊළඟට වැඩම කරන අයට කිව්වා වැඳලා කිව්වා අපේ සිරිතක් තියෙනවා ස්වාමීනි. අපේ ශ්‍රමණයන් වහන්සේලා වඩිනකොට ඔක්කොම එකපාරක වාඩි වෙන. මොකද එහෙම කිව්වේ දැන් එක්කෙනෙක් හරි එකපාරක් වාඩි වුණොත් මොකද වෙන්නේ? මේ තේරෙනවද වෙනදේ? පුටුව කැරකිලා ගිහිල්ලා ඒ නිගණ්ඨයාගේ ඔළුව වැදෙනවා වල ඇතුළට. එහෙනම් අනිත් හරස් යනවා මේ දුවනවා. බේරෙනවා. ඒක නිසා කිව්වා එහෙම නෙවෙයි. ඒ ගැන කිව්වේ නෑ. මේ සිරිතක් තියෙක ඔක්කොම වාඩි වෙන්න ඕන එකපාර. අපි සංඥාවක් දෙනවා එතකොට වාඩි වෙන්න ඕන. දැන් 500ම ඇවිල්ලා පුටු ඉස්සරහින් ඉන්න හිටගෙන. දැන් වාඩි වෙන්න කිව්වා. වාඩි වෙනකොටම රෙදි ටික ඇදලා ගත්තා. ක්‍රෙඩිට් එක දෙනකොටම පුටුව ගැරගිලා ගිහිල්ලා 500 දෙනාගම වැටුණා අසුචි වලේ. හොඳයි වේවා වුන් කියන හැටියක් කළ යුතුය සිත සියල්ලෝම තම තමන් වාඩි ගන්න අසුන් වෙත ගොස් පිළිවෙලට හිටගත්තා. එකල මිනිස්සු ස්වාමීන් දැන් හැමදෙනා වහන්සේ එක විම අසුන්නි වැඩ හිඳුනු මැනවයි කිව්වා. ඔවුන් වාඩි වෙන සමග අසුන් මතුපිට තිබූ ඇතිරිලි පිටතට ඇද්දා. නිගණ්ඨයෝ ඒ වාඩි වෙනවත් එක්කම රැහැන් ඉරඳවා තිබූ පුටු කකුල් එයින් වෙන් වී පහතට වැටුණා. නිගණ්ඨයෝ යටිකුරුව අසුචි වලේ වැටුණා. එවිට සිරිගුත දොරවසා ගොඩනැගුණු නැගුණු වුන් අතින් අතීතානාගත වර්තමාන කර්ම දන්නවාද කියලා අහමින් පොළු මුගුරු වලින් ගහන්න පටන් ගත්තා. දැන් එන එක එකකින් අහන තොපි දන්නවද අතීතෙත්? තොපි දන්නවද වර්තමානේ? තොපි දන්නවද අනාගතේ? දැන් මේ අහන්නේ ඒකයි ගහන ගමන. අනාගතේ දන්නවක වෙන්නේ දැන් දැක්කේ නැහැ නේ අසුචි වලක් තියෙක. දැක්කන එන්නෙත් නැහැ නේ. දැන් මේ බොරුව බොරුවක් බව පෙන්වන්නයි මේ කරේ ගරහ දින්නට. දන්නව නම් තින් වාඩි වෙන්නවත් එන්නේ නැහැ නේ එතුළට. දන්නේ නැහැ. ඒතකොට අනාගතේ දන්නේ නැහැ, වර්තමානේ දන්නේ නැහැ, අතීතේ දන්නේ නැහැ. උඹල දන්නවද කියේකේ දුන්න පාරව. දැන් ඉන්න පුළුවන් එහෙම ගහන එක හොඳද මේ මෛත්‍රී නැද්ද කියලා නෑ. එහෙම තමයි. ඒ වගේ වෙලාවට ඉතින් එහෙම දෙන්න වෙන පාර. හොඳට ඒව ඉගෙන ගන්න. සමහර අය දන්නු මේ භික්ෂුන් වහන්සේලා හරි ශ්‍රාවකයෝ හරි කියන්නේ තෙරුවන් සරණ ගියා කියන්නේ සියලු සත්‍යෝ සුවපත් වේවා මෙහෙම කරන් ඉන්න ඕනේ කියලා. එහෙම මේ හැම එකටම ඉන්න කිව්වොත් එහෙම ඉතින් මොනවා වේද ඉලිතා ගන්න පුළුවන් නේ. Tamanට මොනව කරයිද කියලා දන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිකයෝ දුටු තැන, වරද දුටු තැන ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න තරම් පෞරුෂයකුත් ශ්‍රාවකයන්ට තියෙනවා, බෞද්ධයන්ට තියෙනවා. ඒක නිසා මේ
නිගණ්ඨයන්ගේ පරම අවිහිංසාව කියනක බලාපොරොත්තු වෙන්න බැහැ ශ්‍රාවකයන්ගෙන්. තථාගතයන් වහන්සේ සුදුසු තැන සුදු විදියට ක්‍රියාත්මක වෙන්න අපට අවවාද කරලා තියෙනවා. ජාතකවලත් කියලා තියෙනවානේ, විශේෂයෙන්ම උම්මග්ග ජාතකයේදී සඳහන් වෙනවානේ, සිය දෙනෙක් රජවරු සහ පිරිස පරාජය වෙනවා කේවට්ට ඉදිරියේදී ඔළුව පහත් කළොත්. එයා කිව්වා දැන් මට වඳින්න ඕනේ අනිවාර්යෙන්, මොකද මම තමයි වැඩිහිටියා. ඔව්, මහෞෂද පඬිතුය තරුණයි, වැඩිහිටිකමට දැන් වඳි වඳිනකොට අපි දිනනවා කියලා එයා හිතුවා. ඉතින් වඳින්න කෙසේ වෙතත් ඇවිල්ලා අර අෂ්ටවංක මාණික්ක බිම දැම්මා. බිම දැම්ම පාරේදී මේක වටිනවනේ, ඒක අහුලන්න කේවට්ටය පහත් වුණා. පහත් වෙච්ච බර කොණ්ඩෙන් අල්ලරන් ඉළුව නල්ල බිම. කවුද? ලෝතුරා බුදුබව පතන මේ මා කරුණා සාගරයක් වගේ අපේ බෝසතාණන් වහන්සේ මේ කරේ ඇයි? බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන්. අර සිය ගණන රජවරු බේරගන්නයි කරේ. මානවදු ආචාර්ය, මානවදු ආචාර්ය, මා වඳින්න එපා ආචාර්ය, මා වඳින්න එපා කිය කැතිල්ලුවා. පෙරදුනා වේරිස පෙරදිලා බඹදත් රජු වෙනල ගියා. මේ සියලු දෙනාගේ ජීවිත බේරුණා කියනවා. ඒතර මේකට කියනවා දැනට සුදුසු විදියට කටයුතු කරන්ඩ ණයෙක් නම් පෙනේ පෙන්වන්න වෙනවා ණයෙක් බව. නැත්තම් දරමිටියට බඳ යනවා කියලා අපේ පැරණිගේ කතාවක්. ඒක සුදුසු විදියටයි අපේ අතිවරයන් වහන්සේලා සිදු කළේ. ඒ බව පැහැදිලි වාරියපොළ සුමංගල කියන යතිවරයන් වහන්සේ. උන්වහන්සේලා මේ සීලය කියන එක හරි ලකුවට බලාපොරොත්තු වෙන්න බැරි කාලෙක, අධිරාජ්‍යවාදීන් රට යටත් කරගත්තු සමයේ මහනුවර මගුල් මඩුවේ නැකතට කතර කොඩිය උස්සන්න තියෙනවා, සිංහ කොඩිය පහතර දාන්න තියෙනවා. ඒ වෙලාවටත් කලින් එක උද්දාමයට පත්වෙච්ච සුද්දෙක් කොඩිය ඉස්සුවා. අන්න ඒ වෙලාවේ තමයි මේ යතිවරයන් වහන්සේ ඉදිරිපත් වෙලා සුද්දායි කොඩිය බිම දාලා පෑගුවයි කියන්නේ. සමහරට මැරෙන්න පවා ඉඩ තිබුණා, ජීවිතේ නැති වෙන්න තිබුණා. එහෙම ඉන්නවා. ඉතින් වීර චරිත තියෙනවා. ඒ හැමෝටම එහෙම කරන්න බෑ. එහෙම කරන අයට අපිට දොස් කියන්නත් බෑ. ඒක උන්වහන්සේගේ අයිතිය. රට පානදුරා වාදය කියන වාදයක් තිබුණා අතීතේ. ඒ වාදයට එන්න විදියක් නෑ. මොකද මිගේට්ටුවත්තේ ගුණානන්ද කියන පින්වත් ස්වාමීන් වහන්සේ පැහැරගන්න සූදානමින් හිටියා. කොළඹ ඉඳන් එන්න තියෙන්නේ. ඒ නිසා ඒට පිළියමක් වශයෙන් සිවුරු ඉවත් කරලා ගැල් කරුවෙක් වගේ වෙස්වලාගෙන ආවා කියලා සඳහන් වෙනවා. විල්ල සිංහෙක් වගේ වාද කළා. වාදෙ දින්නානේ, පානදුරා වාදෙ දින්නා. මේ වාදවලදී කියන්නේ එයාලා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන පොඩි පොඩි තැන් අල්ලගෙන අපිට චෝදනා කරලා තියෙනවා. තියවර විස්තර තියෙනවා. කියවන්න හොඳයි, පොතක් වශයෙන් තියෙනවා පානදුරා වාදෙ හොයාගත්තොත්. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ නිවටයෝ නෙවෙයි. වරද තුටු තැන, අසාධාරණ දුටු තැන ඒක පෙන්වා දෙන්න පුළුවන්. මේ මෙවැනි බොරුකාරය අහුවුණු තැනදී දැන් මොකද කරේ? පොළු වලින් ගැහුවේ. ඒ වගේ මේ දැන් ඉන්න අරිහතුන් කියන සහ ආර ශ්‍රාවක රහතුන් කියන ඔය හොර නඩයට ඒ පහර පිට පහර දීම වරදක් නෑ. ඒක දෙන්න වෙනවා. ඉතින් වරින් වර එක එක ආරංචි පැතිරෙනවා. මේ රහතන් වහන්සේලාගේ විස්තර ළඟදී ඇඳක් කඩාගෙන උටුනායි කියලා සිද්ධියක් ආරංචි වෙන අනුරාධපුරේ. ඉතින් ඒව වෙනකොට තියෙන රහත් නෑ. ඒක තේරෙන්නේ නෑ දැන් සරණ ගියාට පස්සේ. ඇඳත් ඇඳ වුණත් ඉතින් දීනේ කඩන් වැටෙන්න පුළුවනි. අපේ අරියතුන් වහන්සේ වරදක් කළ නෑ. ඇඳ තමයි වැරදි කළා තියෙන්නේ. ඒ තරම් අන්ධබාලයි. දැන් ওই සරණ ගිහපු කට්ටිය ඉන්න පිළිගන්නේ නෑ. ඒ දාපු අදහස් වලින් පේනවා ආයි මේ ජීවිතේට මොංග ගොඩ ගන්නම් වෙන්නේ නෑ. හැබැයි තව එක කාලකන්ණේ කරේවට අහු වෙන්න ඉන්නවා නම් උන්ට හරි බේරෙන්න බණක් කියන්න ඕනේ, ඕවා කියලා දෙන්න ඕනේ. බය වෙලා ඉන්න ඕනේ නෑ. ඔය කුණු අරප කියනවා ඒ ආර ශ්‍රාවකයෝ. ඒවා අපිට කමන්නේ නෑ. ඉතින් දැන් පැහැදිලිද? නිගණ්ඨයන්ට දීපු පාරවල් ටික එහෙම දුවනකොට අර ඉඳුල්බත් කැඳ බිම දාලා තිබුණු නිසා පාරේ ඒකෙත් බිම් වැටෙනවා. ලිස්සලා හොඳට සැලකුවා.
උපාසකේ තා විසින් අපි නසන ලද්දේ තා විසින් අපි නසන ලද්දේගේ අඬ අඬ ඔළුවක ඔළුවත් බැඳගෙන දුවන්න පටන් ගත්තා. නිගන්ට හොඳට දාන ලැබුණා. කාටද? නිගන්ට ශ්‍රාවකයන්ට. ඉතින් දුවල ගියේ ගරහදින්න ගෙදරට. ගිහින් ඉතින් කිව්වා දානේ රස මේ දුටු ගරහදින්න අද්දික්කට සිරිගුත්තයා මනසී උමා කෑයේ වඳින්න උන්ට වැඳුම් පමණකින් සදෙවලු සම්පා සදා දෙන්න මාගේ පින්කෙත්තු පින්වතුන් වහන්සේලා තලහපෙලා විපතටපත් කරවී යයි තරහෙන් පිපිරි පිපිරි උසාවියට ගොස් නඩු පවරා සිරිගුත්තයාට කහවණු දහසක දඩයක් ගැස්සුවා. ඒ කියන්නේ ඒක පාර්ශ්විකව තමයි නඩු අහලා තියෙන්නේ. පළවෙනි වස්යෙන් ගොත් දැන් එයා තරහ වැඩිකමට ගිහින් නඩුකාරයෙ දිරිකව මගේ මේ ආර්යයන් වහන්සේලා 500කට මේ සිරිගුත්තයා ගහලා තියෙනවා. ඔච්චරයි කිව්වේ. ඉතින් මේ පැත්තෙන් පැනවීමක් කළා කහවණු දහසක් දඩ කියලා. සිරිගුත්තා තුසාවයට ගිහින් නඩුකාරයාට වැඳලා ආම්දුරුවනේ පැමිණිල්ලක් කරපු පමණට දඩ ගහන්න පුළුවන්ද? ඒක අයුතු නැද්ද? ඒක ධර්මයක්ද? නීතියක් නැද්ද? නීතියක් තියෙනව නේද ලෝකේ? විත්තියනු කරනු විමසා වරදසයා වරදකරු තෝරා බේරාගෙන මේ දඩේ ගසනු මැනවි කියලා ආරාධනා කළා. ඒ පාර විනිශ්චයකාරයත් කිව්වා හොඳයි. එනම් පැමිණිලි කරුත් ගෙන්නුව විත්ති කරුත් ඉන්නව දැන් කූඩුවේ. නඩු වහන්න පටන් ගත්තා. සිරිගුත්ත කිව්වා හාමුදුරනේ මේ පැමිණිලි කරු කලක සිට මගේ හොඳ යාළුවෙක්. ඔව් යාළුවෙක්ද කියලා ඇත්තද කියලා. ඔව් ගරහදීත් කිව්වා ඌ එක නම් ඇත්ත. මේ ගරහදී නිතර මා වෙත පැමිණ ශ්‍රමණ ගෞතමයන්ගේ ඇති කපාලය කුමක්ද? ඔහු වෙත යාමෙන් මොනව ලැබෙනවද? ශ්‍රමණ ගෞතමයන් මොනව දන්නවද? අපේ හාමුදුරු සියල්ල දන්නවා. කොච්චර දන්නවද? අතීත අනාගත වර්තමාන තුන් කාලෙම දන්නවා කියලා. ඒ තුන් කල්ලි නොදන්න දෙයක් නැහැ කියලා ಗುಣ කිව්වා විතරක් දෙන දෙයක් ඔවුන්ට දෙන්නේ මහත්ඵලයි කියලාත් කිව්වයි. කරදර කරයිකෝ මට ඉන්න දුන්නේ නැහැ. ඉතින් බේරෙන්න බැරි නිසා මං දවසක් ඔහුට කිව්වා වදහොත් මුදුන් දී වැඳලා මේ පින්වත්තු සියල්ල දාන ඉන්නම් මා සිතන් දී දැනගෙන ගෙට පිවිසෙත්. ඒ කියන්නේ දාන දෙන්න ආරාධනා කළා. ආවට පස්සේ වැඳලා මං කිව්වා සියල්ල දන්නවනම් මා සිතන් දී දැනගෙන ගෙට පිවිසෙත්. නොදන්නවනම් නොපිවිසෙත්වයි කිව්වා. ඉතින් ඒක තේරුණේ නැහැ යාලා. සිතවිල්ල දැනගන්න නැතුව කිව්වා නෙවෙයි හිතුවයි කිව්වා. හිතනකොට ඒක දැනගත්තේ නැහැ කිව්වා. මොකද හිතන එක පේන්නේ පැ තුන් කල් දන්නව නම් මේ කට්ටියට පේනුන්නේ නැහැ කිව්වා. වැඳගෙන මං හිතුවා තුන් කල් දන්නව නම් පිවිසෙන්න, දන්නේ නැත්තම් එන්න එපා කියලා හිතුවේ. ඒත් ගියා. ඒයින් මොහු මහජනයා බොරුවෙන් වංචාවෙන් රවටන බොරුසිල් බොරු උගත්කම් පෙන්නන ඒ මගින් පොහොසතා පටන් දුප්පතාතෙක් හැම කෙනෙකුගේම සිවුරු රෙදිපිලි කෑම් බීම් ඉඩම් කඩම් ලබාගෙන පන්සල් කරවාගෙන මිල මුදල් උපයන රට පෙළන හොරුයයි මට සිත්විය. මේ කිව්ව වචන ටික හරි වේගවත්. අපි නිකන් ටික ටික බැලුවොත් අද කාලේ තින්න නිසා ලේසි අපිට ගලප ගන්න. බොරු සිල් පෙන්නලා, බොරු මාර්ගඵල පෙන්නලා, බොරු උගත්කම් බණ දන්නවා, අනිරුත්ති දන්නවා කියලා වචන පටලවලා මේ මිනිස්සුන්ගේ දේපල කඩාගෙන කනවා. අයිති කර ගන්න කෝටි ගන්න ධනෙ හම්බ කරනවා. පන්සල් හදා ගන්නවා ඉත උසස් මාකාරයෙන්. ඒ කියන්නේ මම දැක්කතර මේ වගේ ශ්‍රාවකිය පිරිසක් ඒ නඩේමයි කොමාරියා කුටි දෙකක් හදන්න මේ මාත්‍යා බාරගෙන තනියෙන් හදනව නෙවෙයි. ඒව මේ දාලා තිනවා දායක වෙන්න සමාට ඇඳක් බර ගන්නක් ලොකු මැඳවල් පුටු දෙකක් ලොකු ෆ්‍රිජ් දෙකක් මොෂින් මැෂින් දෙකක් තව මොනවද අඩුපාඩු එකම දෙය අඩු එකක් දුන්නා නම් ඔක්කොම හරි කියන තරමට හිතන විදියට මෙයා මෙහරි කමන්නේ තමන් තනියෙන් ඔක ඔච්චර මේ උසස්ම දේවල් දෙන්න ඕන කියලා මේ සැප විඳින්න නෙන්නේ හාමුදුරුවෝ ටික දැන් බනට කියනවා උසස්ම දේ දෙන්න සංඝයාට. ඉතින් අර මිනිහත් තමන් දෙනව නෙවෙයි මේ ඉන්න පිරිසට දැනුවත් කරන Facebook එකෙන් මේවට දායක වෙන්න මෙන්න මේව ගණන්. දැන් මොකද වෙන්නේ? කාම සුකල්ලිකාණ යෝගයට වැටෙන තරමටම ඒ කුටි උසස්ම ආකාරයෙන් හදලා තියෙනවා. හදාගෙන ඒවා යේ සැප විඳින ක්‍රමය තමයි මේ හදන් ඉන්නේ. වෙන මොකුත් නෑ, දහමක් නෑ. ඇත්තටම මේ තමන් අවබෝධ කරා නම් එහෙම ලැබුණත් පවක් නෑ ඒවා. මම මේ බොරු කරලා නිකන්. එසම් මුන් බොරු කරනේ මුන් හොරු. ඒ නිසා මම තොපි කිසිවක් දාන්නේ නෑ කියලා මං ගැහුවා. ගෙවෙන්නේ නැතින ගෙවුවා. ආ එතකොට නඩුකාරයෝ ඒක ඇත්ත.
එහෙනම් ඒ වරද තියෙන්නේ ගරහදින්න ගෙමයි. ඒ නිසා ගරහදින්නට දඩ ගහනවා කෝ 100ක්. එතනත් වැරදුනා දැන්. ඉතින් දැවම දෙයක් වුණාට පස්සේ මොන යාළු කන්ද ගරහදින්න මූණක් බලන්නේ සිරිගුත්තගේ. ඒ ටික දවසක් ගියාට පස්සේ හිතුණා දැන් තරහ වෙලා හිටියොත් සිරිගුත්තගෙන් පලිගන්න බෑ. පලිගන්න නම් යාළු වෙන්න ඕනයි කියලා තා ටිකක් කල් ගියාම ඇවිල්ලා ගියා යාළුවා. නෑදෑ මිතුරු අතර ඉතින් රණ්ඩු වාද බේද ඇති වෙනවා තමයි. ඒවා සාමාන්‍ය දේවල්. ඒ වුණාට ගණන් ගන්න එපා. ඉතින් අපි දෙන්න යාළුවනේ. ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා සිරිගුත්තගෙන් ඇහුවා. දුවානේ මාත් එක්ක කතා නොකරේ මම එකයි කතා නොකරේ ටීකුවා. හරි ඉතින් ගියපු දේවල් ගියා. ඉතින් දැන් ඒවා වෙනස් කරන්න බෑනේ. අපි ඉතින් යාළුවෝ වගේ ඉමු කිව්වා. එතකොට අපි කියන අයියා මල්ලි වගේ ඉමු කිව්වා. ඉතින් අයිත් ඔන්න එකට ඉන්න පටන් ගත්තා යාළුවෝ වගේ. ඇවිදින්න එක තැන දෙන්න එකට ඇවිදින්න පටන් ගත්තා. ඒත දවසක් සිරිගුත්ත ගරහදින්නට බුදුරජාණන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ ඇසුරු කරන්නටත් දන් දෙන්නටත් කිව්වා. අර ගරහදින්න සිරිගුත්තට කිව්ව එකම සිරිගුත්තත් කියන දේ. ගරහදින්න බලාපොරොත්තු වුණේ මේම උවද එය නොදන්නා නුඹගේ ශාස්ත්‍රවරයා කුමක් දනීද ඇහුවා. මගේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේ සෑම දෙයක්ම දන්නවායි කිව්වා. නොදන්න දෙයක් නැහැ. හැම දෙයක්ම උන්වහන්සේ නුවණට ගොදුරු වෙනවායි කිව්වා. සර්වඥයන් භාග්‍යතුන් වහන්සේ නොදන්න දෙයක් නැහැ. මානසිකාර කළොත් ඕනම දෙයක් දැනගන්න. ඒක තමයි සබ්බඤ්ඤුත් ඥානයේ හැටි. හැම කෙනෙකුගේම සිත් 16 ආකාරයකින් උන්වහන්සේ බෙදා බලනවා. පරචිත්ත විදා විචාරණ ඥානික නැමේ කියලා තියෙනවා. පරසිද්ධාන් නනුවන් තියෙනවා. කියලා සිරිගුත්ත ඉතින් ගුණ කිව්වා. ඒක බොරු ගුණයක් නෙවෙයිනේ, ඇත්ත ගුණම කිව්වා. අයියෝ ඔයා මගේ යාළුව වෙලා මෙච්චර කල් කිව්වේ නෑනේ. අර විදිහටම කියන දේ. බලන්න ඔයා අදකු වැරද්දන්නේ කරේ. මෙච්චර අවබෝධයක් තියෙන ශාස්ත්‍රවරයෙක් ගැන මට කිව්වේ නැත්තේයි. එහෙනම් හෙටම වඩම්වන්න කිව්ව 500 ගණන් මා සමග අපේ ගෙදරට දානට. ඉතින් ආරාධනාව කළා සිරිගුත්ත ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට. ස්වාමිනී කිහිප දිනකට උදදී මම නිගණ්ඨයන්ට ගැහැටක් කළා. එයට පරිගැනීමට මෙහෙම කරනවත් දන්නේ නැහැ. පිරිස් මේ පිරිසුදු සිතින් කරනවත් දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ. හැබැයි ඔබ වහන්සේට පේනවා ඇතිනේ. සුදුසු නම් විතරක් වඩින්නේ කො. ඉතින් භාග්‍යතුන් වහන්සේත් බැලුවා. බැලුවට පස්සේ මේ වඩින ගමන ලොකු සෙතක් වෙන ගමනක්. ඒ නිසා මේ ගමන හොඳයි බාරගත්තා භාග්‍යතුන් වහන්සේ. බලනකොට මේනවා දැන් ගරහදින්න මොකද කරන්න යන්නේ කියලා පේනවා. නමුත් ඒ මොනවා කරත් කමක් නැහැ. ඒ යන ගමන නිසා බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධය වෙන නිසා බුදුරජාණන් වහන්සේ බාරගත්තා. බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළිගත් බව සිරිගුත්ත ගරහදින්නට ගිහින් කිව්වා. මැනවින් සත්කාර කරන්න කොහොමද අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ මගේ බෝධර සලකමන් කිව්වා. ඉතින් අරයත් හිතුව සත්කාර කරන හැටි මන්නේ දන්නේ කියලා හිතින් හිත හිත කිව්වේ නෑ. ගරහදින්නත් එයා ගෙවල් අතර මැද මිදුලේ අර වගේම වලක් කාරලා බර කරත් 80ක කිහිරි දරගෙනල්ලා ගිනි තියලා අඟුරු හැදුවා. ඒ උදෙම්ම අඟුරු හදලා ලෑලි ඒක උඩින් දාලා කලාල නැත්නම් පැදුරු වලින් එක වහලා ගොම පිරිබඩ කරලා ඊට පස්සේ දිරාගේම කොටන් කෑලි දාලා අසුන් කියන්නේ පුටුවල වාඩි වෙන පාර හැදුවා. දිරපු කොට තමයි දාලා තියෙන්නේ. අර සිරිගුත්ත තිබ වගේම බත් නැහැ මොනවත් ව්‍යංජන නැතිව හිස් හැලි වහලා තිබ්බයි කිව්වා. වහලා තිව්වා කිව්වේ නෑ. හොඳේ වහලා තිව්වා. සිරිගුත්ත උදෙන්ම ගිහිල්ලා බැලුවා කොහොම හොඳට පිළියෙල කරලා තියෙන ඔක්කොම හරිද. ඔව් හොඳට තියෙගුවා. හරි මිනිස්සු රැස් වුණා. මිත්‍යා දෘෂ්ටිකයෝ රැස් වෙනවා. භාග්‍ය මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නැත්තම් තෙරුවන් සරණ කීප නැති කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළාම පිරිස් දෙකක් රැස් වෙනවා. එකක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි රැස් වෙනවා. එක පැත්තකින් රැස් වෙන යාල කිතනවා මේ මිත්‍යා දෘෂ්ටිකය අද ඒකාන්තයෙන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා වෙහෙස කරවාවි. අපි ඒක බලලා සන්තෝෂ වෙන යනවායි කියලා මේ මිසදුටු ගත්ත මිනිස්සුත් එනවා තෙන්ට. සම්‍යක් දෘෂ්ටික තෙරුවන් සරණ ගිහිපු ශ්‍රාවකයෝ හිතනද භාග්‍යතුන් වහන්සේ මේ අයට හොඳ බණක් කියාවි. ඒක අහන්න යන්න ඕනේ කියලා දෙගොල්ලෝම ආවා. බුද්ධ ලීලාව එරිදි බල ආශ්චර්ය දැක්කදලා අපි පිං කරගන්න පුළුවන් අපිට දාම් මහල අවබෝධ කරගන්න පුළුවන් කියලා බෞද්ධයොත් රැස් වෙනවා.
පසුදා බුදුරජාණන් වහන්සේ 500 දෙනා වහන්සේ සමග ශ්‍රාවකයෝ 500ත් එක්කම ගරහදින්න ගෙට වැඩම කළා. ඔහුත් අර වගේ ගෙයින් එළියට ඇවිල්ලා පසඟ පිටුව වැඳලා බුදුරජාණන් වහන්සේ දොහොත් මුදුන් දීලා ස්වාමිනේ ඔබ වහන්සේ සියල්ල දන්නා වුණම් දෙවි මිනිස් ආදී වූ සතුන්ගේ සිත 16 ආකාරයකින් දන්නවාය කියලා මේ සිරිගුත්ත මට කිව්වා. ඔහු කී ලෙසට සියල්ල නොදන්නා වුණම් ගේ තුලට නොපෙමිනුනේ යහපතයි සිතුවා හිතුවා කිව්වේ නැහැ වගේ හිතාගත් අර කරපු එකම මෙයත් කරනවා එකට එක. මෙසේ සිතාද බුදුන්ගේ පාත්‍රය ගෙන පින්වතුන් වහන්සේ මේ වඩින්නයි කියලා නැවත අපගෙට ඇතුල් වන්නන් විසින් වත දැන ඇතුල් යුතු. මොකද්ද වත? එකකු පළමුව ගොස්සුන් කල්ලි ඒට පසු අනිකකු ගොස්සින්දිය යුතුය. ඊටත් පසුව තව එකකු ගොස්සින්දිය යුතුයයි මෙසේ ගොස්සින්දුම වතයයි කිව්වා. බුදුරජාණන් වහන්සේ යහපතයි කියලා පිළිගත්තා. තමන් වහන්සේ එකලාව මෙහි වැඩිසේක ගරහදින් අඟුරු වලට මදක් ඈත්ව සිට ස්වාමිනි වඩින මැනවයි කී කල්ලි උන්වහන්සේ සිය සිරිපා අඟුරු වලට දිකුකොට වදාළසේක. එකෙනේ වලමැත්තේ අතුරා තිබූ කලාල අතුරු දහන් විය. අර වලට වල වහලා තියෙන්නේ දිරපු කොටන් වලින් සහ පැදුරු වලින්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන් ඉරදි බලයෙන් සිරිපාදය අඟුරු වලට තියන්න යනකොටම පැදුරු ටික අතුරු දහන් වුණා. වල යටින් අඟුරු පලාගෙන මහා නෙළුම් මලක් මතු වුණා. හරියට කරත්තරෝදයක් තරම් ලොකුයි මේ නෙළුම් මල්. පියුමක් මතු වුණා. උන්වහන්සේ නෙළුම් මල උඩ වැඩ සිටියා. වැකෙන් වැඩම කරා. ඒක නෙළුම් මල් එකින් එක පිපෙනවා. දැන් ආසනේ ගාවට යන්න. නවාති බෝසුනේ වැඩ හිටියා. භික්ෂුන් වහන්සේලා තේන නෙළුම් මල් උඩින්ම දැන් කිහිරි අඟුරු පලාගෙන නෙළුම් මල් මතු වෙලා තියෙනවා පාර දිගේ යන්න ඕන මාවතේ. ඒ ස්වාමීන් වහන්සේලා 500ත් ඒ උඩින්ම වැඩම කරලා වැඩ වුණා. ඒක දැකපු ගරහදින්නගේ සිරුරේ දාඩිය ගලන්න ගත්තා. බය වුණා. හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. මෙච්චර ඉරදියක් තියෙන බව කවුද දන්නේ? හිතුවේ වැටේ කියලා අඟුරු වලට. වහා දුවගෙන ගිහලා සිරිගුත්තගේ ඇඟේ ඉල්ලලා මට පිහිටවන්න කිව්වා. ඇයි මොකද කියලා ඇහුවා. අයියෝ සංඝයා වහන්සේට දෙන්න දෙයක් කැඳක් බතක් මා හැදුවේ නැහැ කිව්වා. එහෙනම් සිරිගුත්ත මේ කැඳ හැලි වත් හැලි ගිතෙල් හැලි කියලා මට පෙන්නුවේ. ඒ හැලි වලන් කිසිවක් නැතයි කියලා ගරහ දින්න කිව්වා. දැන් ඉතින් සිරිගුත්ත අහන දැන් මොකද කරන්නේ? නුඹගොස්ස හැලි වලන් අරලා බලන්න සමාහට මොනව හරි තියෙන්න පුළුවන් කිව්වා. ඉතින් මුකුත් නැති බව දන්න හොඳටම දන්නවා අපි කැඳ බාත් මුකුත් මේ හැලිවල දැම්මේ හැදුවේ නැහැ. හිස් හැලි තිබුණේ. ගිහිල්ලා බලනකොට යම් හැලියක කැඳ කියලා කිව්වනම් ඒ හැලිය කැඳ පිරෙන්න තියෙනවා. යම් හැලියක බත් කියලා කිව්වනම් ඒ හැලියේ බත් පිරෙන්න තියෙනවා. යම් හැලියක කැවුම් තියෙනවා කියලා හිතුවනම් ඒ හැලිය අරලා බලනකොට කැවුම් තියෙනවා. ඒකත් දැකලා පුදුම වුණා. දැන් නෙළුම් මල් පිපිලා පුදුම වුණා. භාග්‍යතුන් වහන්සේ ගෙරදිය ගැන මුකුත් නොතිබිච්ච භාජනවල මේ කෑම වර්ග පිරී තියෙන දැක්කම තවත් පුදුමේ තුනා. භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය බලන්න පුදුමයි. ගරහ දින්න විතරන්නේ අපි වුණත් පුදුමයටපත් වෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ කොච්චර ආශ්චර්යවත් උතුමෙක්ද? අපි සරණ ගියපු ශාස්ත්‍රෝන් වහන්සේ කොච්චර ප්‍රාතිහාරයෙන් යුක්ත උතුමෙක්ද? ඉතින් උන්වහන්සේ කෙරෙහි පැහැදෙන්න තව තවත් මෙවැනි විස්තර අපිට හේතු වෙන එකයි අපි මේ වහන්න ඕනේ. අහලා නිකන් ඉන්න එපා. හිත පහදව ගන්න. ඉතින් අර තිවිච්ච දාන වස්තු භාග්‍යතුන් වහන්සේටත් 500ක් වික්ෂුන් වහන්සේලාටත් දෙන්නම එකතු වෙලා පූජ කළා. පිරිස එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් දැන් අර පලිගන්න එක නෑ හිතේ. ඒක ඉවරයි. නෙළුම් මල් පිපෙනකොටම පැහැදිලත් ඉවරයි ගරහ දින්න. දැන් තවත් පැහැදිලා ඉන්නේ. ඒ සියල්ලම එක හිත පිරිසුදු වෙලා ඉන්නේ. වළඳ අවසානයේ අනුමෝදනා දේශනා කළා භාග්‍යතුන් වහන්සේ. සාමාන්‍යයෙන් පින් ඇති අයට පිළිවෙල කතාව දේශනා කරන දානි ගැන දාන කතා, සීලය ගැන ආනිසංස ගැන සීල කතා, ඒ දෙකේ සුගතිය ලැබෙන සැප ඒ පිනෙන්, දෙව්ලොව ගැන විස්තර කරන සග්ග කතා, ඒ ස්වර්ගය ලැබෙන දැන් මේ තුන කියනකොට ගොඩක්ම ශ්‍රාවකයෝ සන්තෝෂයටපත් වෙනවා. හිත පිරිසුදු වෙනවා. පිනගෙන සතුටු වෙනවනේ.
එහෙම සතුටින් ඉන්නකොට අර දෙව්ලෝ සැප, මනුලෝ සැප, සක්විති සැප ආදී ගැන ඒ කාමයන්නේ තියෙන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, පහසනේ හැමතැනම තියෙන්නේ. ඒ පහේ ආදීනවා, කාමානං ආදීනවා. ආදීනවා කියලා දෙනවා. තියෙන කාමයන් නැති වෙනවා, නැතිවීම දුකක්. එතකොට ඒක කියලා දෙනවා. ඇට සැකිලි උපමාවෙන් ඔය නොඑක් උපමා තියෙනවනේ. ඒව කියලා දෙනවා. ඒ කෙලෙසිනි බව කියලා දෙනවා. ඊට පස්සේ ඒ කාමයේ දුක සහිතයි කිව්වට පස්සේ එතනින් නතර කරන්නේ නැහැ දේශනාව. ඒ දුකෙන් මිදෙන්න මගකුත් ඕනේ. මොකද්ද මග? පංචකාමයන් අත්හැර යන්න ඕනේ. ඒ කියන්නේ පැවිදි වීම. නෙක්ඛම් ආනිසංස කියනවා. පැවිද්දේ ආනිසංස තමයි අර කාමයන් නිසා ඇති වෙන දුක තියෙනවනේ ගිහි ජීවිතේ. ඒ දුක පැවිද්දර නැහැ. ඒක කෙටියෙන් කිව්වේ. නමුත් භාග්‍යතුන් වහන්සේ විස්තර ඇතුව මේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා. ඉන්පස්සේ තමයි චතුරාර්ය සත්‍ය වදාරන්නේ. ඒ දේශනාව අහලා සිටිගුත්ත සහ ගරහදින්න කියන දෙන්නත් පැමිණ සිටි බොහෝ දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා. ඔව්, ගාන කිව්වොත් 4000ක් දෙන, 84000ක් දෙන, 84000ක් මිනිස්සුන්ට සෝවාන් ඵලෙ අවබෝධ වුණා, පත් වුණා කියනවා. එදා ඉඳන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාසනය තුල ගරහදින්නත් සිරිගුත්තත් වඩාත් පුදුමයටපත් වෙනවා, සතුටටපත් වෙනවා, සරණ ගිහිල්ලා මුළු ධනයම බුදුසසුන වෙනුවෙන් වියදම් කළා. ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ ආශ්චර්යයි, අද්භූතයි. විහාරයට ගිහිපු ස්වාමීන් වහන්සේලා හරි අහෝ පුදුමයි. බුදු ගුණ නම් කොච්චර පුදුමද? අච්චර අඟුරු තිබිච්ච ගිනි අඟුරු වලක නෙළුම් මල් පිපිලා අපේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් පිළිගත්තා නෙවෙද? කිසිවක් නැති භාජනවල දානවස්ස පිරුණා නෙවෙද කියලා සායනාසල කතා කරද්දි බුදුරජාණන් වහන්සේ වැඩමකට ධර්ම සභා මණ්ඩපේ වැඩ ඉඳිමින් කතා කරපු දේ ඇහුවා. කිව්වා මෙහෙම, නෙළුම් මලක් පිපිලා පාපියොන් පිළිගත් එක ගැන අපි පුදුමෙන් ඉන්නවා ස්වාමීනි. උඹලා දන්නවද බෝසත් කාලෙත් මට මල් පිපිලා තියෙනවා කිව්වා. දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මේ සඳහන් නොවුණත් ජාතක පාළිය සඳහන් වන කදිරංගාර ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එහිදිත් මේ සිටුවරයෙක් වෙලා තමයි බෝසතාණන් වහන්සේ වැඩෙහි වාසය කළේ. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා සමාපත්තිය නැගිටලා පිණ්ඩපාතේ ගම්වලට දඹදිව. බුදුරජාණන් වහන්සේ නමක් ඒ කාලේ නැති නිසා ඉතින් එහෙම දවස් 7ක් සමාපත්තිය හිටපු පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සිටු නිවසට වඩිද්දි ඒ කාලේට මාරදීව පුත්‍රය කල්පනා කළා, අද මේ පසේ බුදුන් වහන්සේට දාණේ වැරද්දුවොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. පිරිනවන් පැවොත් තව බොහෝ අයට පින් රැස් කරගන්න පාරමී පුරා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන එක මට හොඳයි. ඒතර නිවන් දකින්නේ නැහැ මිනිස්සු. එහෙම හිතලා මේ වැඩම කරන්නව පසේ බුදුරයන් වහන්සේටත් සිටුතුමාටත් දැන් බෝසතාණන් වහන්සේට අතරින් දැන් බෝසතාණන් වහන්සේ දාණේ වාචනේ අරන් එනවා හැන්දත් එක්ක බෙදන්නේ. ඒ මොහොතේ අහස ඉඳගෙන ගිනි අඟුරු වලක් මැව්වා. බොහොම දුම් දාගෙන බොහොම රස්නට පිට වෙන ගිනිගෙන දැවෙන අඟුරු වලක්. ඕම් පළල්. දැන් මේ කිනගෙන දානේ බෙදන්න බෑ. අර මේ වෝසනන් වහන්සේ කල්පනා කළා සිටුතුමා මගේ හිස යටිකුරු වෙතොත් වේවා. අඟුරු ගොරට වැටලා මැරුණොත් මැරේවා. කමක් නෑ. මම මේ දානේ කොහොම හරි බෙදනවා කියලා අඟුරු වලට පැන්නා. භාජනෙ තරම් පැන්නා. පයනොට අර වගේ විශාල නිලුම් මලක් ඇවිල්ලා ඒ බෝසතාණන් වහන්සේගේ කකුල් දෙක පිළිගත්තා. ඒ මල උඩ ඉඳගෙනමයි පසේ බුදුරයා මාසිර දානේ පූජකලේ. ඉතින් මේ මාරයා පරාජය කරලා කිසිම දෙකින් සැලෙන්නේ නැතු අඟුරු වලක් මවලවත් මේව නතර කරන්න බැරි වුණයි කියනවා භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ. ඉතින් මේ විස්තර භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ගාථා රත්න දෙකේදා මේ දෙදෙනා නිමිති කරගෙනයි යාළුව දෙන්නා හොද සිරිගුත්ත සහ ගරහදින්න. යත සංකාර දානස්මින් උච්චිතස්මින් මහාපතේ පතුමන් තත්ත ඡායේත සුචිගන්ධං මනෝරමං ඒවං සංකාර භූතේසු
අන්ධ භූතේ පුතුඤ්ඤනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝති. එතමයි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ. මේ සරලව අපිට තේරුම් ගන්න තියෙන්නේ මහපාරක් අයිනේ කුණු වලක් කුණු ගොඩක් තියෙනවා. ඒ කුණු ගොඩේ නෙළුම් මලක් පිපෙනවා. ඒ නෙළුම් මල කොහොමද පිපුණනේ? අඟුරු වලිනුත්. ඒක උපමා කළා කුණු ගොඩක නෙළුම් මල පිපෙනවා, ලස්සනයි සුවඳයි. ඒක තමයි උපමාව. ගලපනවා කුණු ගොඩ වගේ තමයි මේ ලෝකේ ඉන්න බහුතරයක් පෘතජ්ජන මිනිස්සු. තෙරුවන් සරණ ගින්නේ සම්මා දිට්ඨිය නැති පෘතජ්ජනය හරියට කුණු ගොඩ වගේ. ඒ කුණු ගොඩ මැදින් පිපෙන නෙළුම් මල වගේ තමයි තෙරුවන් සරණ ගිහිපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු මේ ගෞතම ශ්‍රාවකයා, බුද්ධ ශ්‍රාවකයා. එයා ලෝකයේ බොහෝ සෙයින් මේ කුණු ගොඩක් වගේ මිනිස්සු ඉන ලෝකේ බබලවනවා තමන්ගේ ප්‍රඥාවෙන්. දහම් දෙසනෝ, ධර්මය කියා දෙනෝ, තමන් වහන්සේලා තමන්ගේ ජීවිතයෙන්ම දහම පෙන්නලා දෙනෝ, අත්දැකීම ආදර්ශ වශයෙන්. ඉතින් එවැනි මේ පෘතජ්ජන අන්දබාල කාමයෙන් පිරිච්ච ලෝකයක් මැද්දේ අපි හිතමු හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්, බණ භාවනා කරන කෙනෙක්, බොහොම සතුටින් ඉන්නවා. අඬන වැළපෙන ලෝකෙ මිනිස්සු, ප්‍රශ්න තියෙන ලෝකෙ, දැන් අද කාලේ වගේ කන්න බොන්න නැහැ, මේ බඩවල මිල වැඩි, වියදම සරයි කියේ දුක් විඳින ලෝකෙ බොහොම ශාන්ත පැවැත්මෙන් ඉන්න භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි දැක්කොත් අපිට තේරෙනවා මේ අන්දබාල මිනිස්සු පීඩාවෙන් ඉන්න වෙලාවේ සුළු දෙයකින්, සුළු දෙයක් වළඳලා හෝ සරල පැවැත්මකින් සන්තුට්ටි ගුණයෙන් මේ භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ ධර්ම අවබෝධ කරන පිරිස සතුටින් ඉන්න බව පේනවා. එහෙම ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය මිනිස්සු දිහා බලලා ආරණ්‍යක වැඩ ඉන්න සිල්වතුන් වහන්සේලා දිහා බැලුවම උන්වහන්සේලාගේ මුහුණෙන් පවා වෙනම කාන්තියක් තියෙනවා. රශ්මි ධාරාවක් වගේ දැනෙනවා අපිට, පේනවා. ඒකට කියන පිම්පාට කියලා. පිම්පාට කියන්නේ මේ ධර්මයේ දියුණු කරන්න කරන්න හිත පිරිසුදු වෙන්න වෙන්න ඒ වගේ බැබලින ගතියක් ඇති වෙනවා. ඒක වෙනසක් තියෙනවා. දැන් මෙහෙනම් බුද්ධජන ලෝකෙට වඩා බෞද්ධ ශ්‍රාවකයන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ධර්මය අවබෝධ කරපු කෙනා වඩාත් ඉහළින් බැබලෙනවා. නොයෙක් කුණු පිරිච්ච කුණු ගොඩ වගේ තමයි මේ කිව්වේ පෘතජ්ජනය. එතකොට ඒ අතර පණ්ඩිතයා වගේ තමයි නෙළුම් මලක් පිපෙන එක. එන් පිපෙන නෙළුම් මල බොහෝසෙයින් බැබලෙනවා, සුවඳ හමනවා. එතකොට මේ පෘතජ්ජන කියන වචනේ අටුවාවේ තෝරලා තිනු අපි දැනගත යුතු නිසා ටිකක් ඒකත් බලමු. පුතුජන සබ්දය ලෞකික මහජනයා කෙරෙහිම නැගුණේ. එයට යුතුකම් රාශියකි. ඒ මෙසේය. පුතු කෙලෙසේ ජනේතීති, බොහෝ කෙලෙසුන් උපදවන්නේ බොහෝ වූ නොනැසූ සක්කාය දෘෂ්ටිය ඇත්තේ බොහෝ ශාස්ත්‍රවරයන්ගේ මූණ බලනුයේ බොහෝ සියලු ගතිවලින් නැගී නොසිටියේ පුණ්‍යාභි සංකාරා විවිධ සංස්කාරයන් රැස් කරනුයේ නානාවිධ රෝගයන්ගෙන් පමුණුවනු ලබනුයේ නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙනුයේ නොයෙක් පරිදාහයන්ගෙන් දැවෙනු ලබන්නේ බොහෝ පංචකාම ගුණ ඇලුනේ ගිජු වූයේ ගෙතුනේ මුසපත් වූයේ බැසගත්තේ වැළඳ ගැනුනේ වැසුනේ යටිකුරුනේ පුතජ්ජන නම් වේ. එසේම ගණම්මග ඉක්ම ගිය ආර්ය ධර්මයට පිටි පෑ නීච ධර්මයේ ඇසිරෙන්නේ උන්ට ඇතුළත් වූයේ සීල සුත තාදි ගුණ ආදී ආර්යයන් වහන්සේලාගෙන් වෙන්නුයේ පෘතජ්ජන නම් වේ. ඉතින් මේ දේශනාවේ සඳහන් වෙන විදිහට ඔන්නම බලන්න. පුතු කිලේසේ ජනේතිති, බොහෝ කෙලෙස් වගුරුනරතෙන් පෘතජ්ජන කියනවා. අවිහිත සක්කා දිට්ඨිකා, සක්කාය දිට්ඨිය දුරු කරපු නැති නිසා, ඒ කියන්නේ සෝවාන් වෙච්ච නැති අයට කියන පෘතජ්ජන. ඒ නිසා මේ ලෝකේ පංචකාමයන්ගේ ගැලිලා මුසපත් වෙලා පංචකාම ගුණේස රත්තෝ ගිද්දෝ ගතිතෝ මුච්චිතෝ අච්ඡාපන්නෝ ලග්ගෝ ලගිතෝ පලිබුද්ධෝති ඔන්න කියන විදියට. ඒ කියන්නේ පංචකාමයම ගරු කරන
ගෙවල් දොරවල් යාන වාහන සායි භාරයා දූ දරුවා ආදී නොයෙක් යුතුයකම්වල එල්ලි පැටලී සිටින වෙලී සිටින ගිජු වෙලා සිටින ඒවා නැතුව ඉන්න බෑ කියලා අඬන දවසක්වත් ගෙදරක එළියට වහින්න බ්‍රී තරං ඒවට ඇලිච්ච මිනිස්සු ඉන්නවනේ ලෝකේ. ඒ කියන්නේ එයාලට කියන අන්දබාල රුතජන ඒක ඕන තරම් දැන් තියෙනවා. දැන් මෙහෙම දහමක් දේශනා වෙද්දි ලෞතර බුදු කෙනෙක් පහල්ලා ඉද්දි ඒ මිනිස්සු මැරෙන්නේ වගේ මේ ගිහි ජීවිතවල කාමයන් සේවනය කරමින් එහිම ගරු කරගෙන ඉන්නවා මිසක විවේක හොයන්නේ භාවනාවකට යන්න බලන්නේ නැහැ. මේව අත්තරින්න ඕන කියලා සිතිවිලි මාත්‍රයක් නැති මිනිස්සු ඉන්න ඕන තරම්. ආන්නේ බබයි මෙහින් විස්තර කරන්නේ පෘථජන භාවයේ හැටි දෝෂය තමයි නිතරම සතර පායට බරවයි ඒ ඇත්ත කටයුතු කරන්නේ. සුගතියට වඩා අනිරේතිරි සම්ප්‍රේතසු සතර පාය ඉපදෙන්න තමයි යාලගේ ප්‍රවණතාවය තියෙන්නේ. ඊට ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කවුද? මේ සෝවාන් ආදී මඟපර ලැබපු භාග්‍යතුන් වහන්සේගේ අඩුමතරේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහපු ශ්‍රාවකයා පවා ශ්‍රේෂ්ඨයි කියනවා. සෝවාන් නොවුනත් ශ්‍රුතව ශ්‍රාවකයා කියලා කියනාට එයා අන්ධබාල නැහැ. යාට කියනවා කල්යාණ පෘතජන. දැන් ධර්මය අහන, සිල් සමාදන්ව රකින්න, දන් පහන් පූජ කරන, ධර්මයේ හැසිරෙන කෙනෙක් ඉන්නව නම් පෘතජන කියන නම දුන්නත් එයාට ගෞරවයක් විදිහට කියනවා කල්යාණ පෘතජන කියලා. එවැනි කල්යාණ පෘතජන උපාසක උපාසිකාව භික්ෂු භික්ෂුණී සිවණක් පිරිසම ඉන්න පුළුවනි. අද කාලේ නම් එහෙම තමයි. අතීතයේ ඕනතරම් මේ ආර ශ්‍රාවකයෝ පහළ වෙලා තියෙන කෝටි ගණනින් ඒ සියලු දෙනාත් මේ ලෝකයේ බබලවනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සේනම් අපට මේ දේශනාවේ කාන්තෙන් සම්මා දිට්ඨිය පිණිස වේවා. සුවසේ පාරමිතා ධර්ම සපුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච මුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච මුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච මුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සුපර්තේ.